සෙම්පතිශාවක් හැදීගෙන එනකොටම නිසෙක ප්‍රතිකාරය කලින්ම සමහන්. මහනගර සභාවේ බහුතර බලය එක්සත් ජාතික පක්ෂයට හිමි වුණා. එහිදීම නගර සභාවේ මන්ත්‍රී දුර 35න් එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී දුර 14ක් හිමි කරගත් අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හිමි කරගත් මන්ත්‍රී දුර සංඛ්‍යාව 13ක්. එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහ ජනතා විමුක්ති පෙරමුණට එහිදී මන්ත්‍රී දුර 3 බැගින් බෙදී ගිය අතර සෙසු පක්ෂ මන්ත්‍රී දුර 2ක් හිමි කරගනු ලැබුවා. ඒ අනුව අද දිනේදී ගාල්ල මහනගර සභාවේ පළමු සභාවාරය පැවැත්වුණා. එහිදී පළමු නගරාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීම සඳහා රහස් ඡන්දයක් අවශ්‍ය බව මන්ත්‍රීවරුන් 22 දෙනෙකු ඉල්ලා සිටීමත් සමග එක්සත් ජාතික පක්ෂයෙන් නගරාධිපති ධුරය සඳහා ජිලිත් නිශාන්ත මහතාද, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නගරාධිපති ධුරය සඳහා ප්‍රියන්ත සහබන්දු මහතාද යෝජනා වුණා. යනුව පැවති රහස් ඡන්දයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නගරාධිපති ධුරය සඳහා ඉදිරිපත් වූ ප්‍රියන්ත සහබන්දු මහතාට ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 20ක් හිමි වූ අතර එක්සත් ජාතික පක්ෂයෙන් නගරාධිපති ධුරය සඳහා ඉදිරිපත් වූ ජිලිත් නිශාන්ත මහතාට හිමි වූ ඡන්ද සංඛ්‍යාව 11ක් පමණයි. එහිදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 3 දෙනා සහ ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරයා ඡන්දය භාවිතයෙන් වැළකී සිටියා. ඒ අනුව ගාල්ල මහනගර සභාවේ නගරාධිපති ධුරය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රියන්ත සහබන්දු මහතා තේරීපත් වුණා. මෙහි නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස තේරීපත් වුණේ එක්සත් ජාතික පක්ෂයේ ෆවුසුල් නියාස් මහතායි. මේ අතර පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මීගමුව මහනගර සභාවේද බලය හිමිකර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් වුණා. එහිදී එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී දුර 19ක්ද, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මන්ත්‍රී දුර 16ක්ද හිමි වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වූ මන්ත්‍රී දුර සංඛ්‍යාව 6ක්. ජනතා විමුක්ති පෙරමුණට මෙහිදී මන්ත්‍රී දුර 3ක්ද, අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයට 1 මන්ත්‍රී දුරයක්ද, සෙසු පක්ෂ මන්ත්‍රී දුර 3ක්ද හිමි කරගනු ලැබුවා. යනු අද දිනේදී මීගමුව මහනගර සභාවේ පළමු සභාවාරය පැවැතුණු අතර එහිදී පළමුව නගරාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීම සඳහා විවෘත ඡන්දයක් පැවැතුණා. එහිදී එක්සත් ජාතික පක්ෂයෙන් නගරාධිපති ධුරය සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මහතාද, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නගරාධිපති ධුරය සඳහා පරිමිතු මන්ත්‍රී නිමල් ලන්සා මහතාගේ සොයුරු දයන් ලන්සා මහතාද ඉදිරිපත් වුණා. යනුව පැවති විවෘත ඡන්දයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නගරාධිපති ධුරය සඳහා ඉදිරිපත් වූ දයල් ලන්සා මහතාට ඡන්ද 25ක් හිමි වූ අතර එක්සත් ජාතික පක්ෂයේ නගරාධිපති ධුරය සඳහා ඉදිරිපත් වූ රොයිස් ප්‍රනාන්දු මහතාට හිමි වූයේ ඡන්ද 19ක් පමණයි. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් 5 දෙනෙකු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය ලබා දුන් අතර එක් මන්ත්‍රීවරයෙකු එක්සත් ජාතික පක්ෂයට සිය සහාය ලබා දෙනු ලැබුවා. එමෙන්ම ස්වාධීන කණ්ඩායම් දෙකේ සහ රිෂාඩ් බදියුදින් මහතා නායකත්වයේ දරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරයාගේ සහය දිමි වුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටයි. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 3 දෙනා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. ඒ අනුව මීගමුව මහනගර සභාවේ නගරාධිපති ධුරය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දයන් ලන්සා මහතා තේරීපත් වූ අතර එහි නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස තේරීපත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොහොමඩ් ෆාරිස් මහතා වීම විශේෂත්වයක්. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බහුතරය හිමි වූ සීදුව කටුනායක නගර සභාවද අද පළාත් පාලන මැතිවරණයෙන් පසුව රැස් වුණා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කටුනායක සීදුව නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මන්ත්‍රීවරු 9කුත්, එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරු 6කුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරු 3කුත්, ජනතා විමුක්ති පෙරමුණෙන් එක් මන්ත්‍රීවරයෙකුත් තේරීපත් වුණා. ඒ අනුව එහිදීද සභාපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා විවෘත ඡන්ද විමසීමක් පැවති අතර ඒ සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ලලිත් රොහන් මහතා සහ එක්සත් ජාතික පක්ෂයෙන් සරත් පීරිස් මහතා තරඟ වැදුණා. එදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වූ ලලිත් රොහන් මහතාට ඡන්ද 8ක් හිමි වූ අතර එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ සරත් පිරිස් මහතාට ඡන්ද 9ක් හිමි වුණා. මෙහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකුණා. සභාපතිවරයා ලෙස බැලවතුගේ සරත් පිරිස් මහතා නම් කරනවා. යනු එක් වැඩි ඡන්දයකින් එක්සත් ජාතික පක්ෂයේ සරත් පිරිස් මහතා කටුනායක සීදුව නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස තේරීපත් වුණා. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඡන්දය භාවිතයෙන් වැළකී සිටි මන්ත්‍රීවරයාට ප්‍රදේශවාසීන් පිරිසක් සිය විරෝධය පළ කළේ මෙලෙස. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බහුතරය හිමි වූ බලංගොඩ නගර සභාවද අද පළාත් පාලන මැතිවරණයෙන් පසුව රැස් වුණා.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී බලංගොඩ නගර සභාව සඳහා ශ්‍රී ලංකා පුදුජන පෙරමුණින් මන්ත්‍රීවරු 7කුත්, එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරු 6කුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරු 3කුත්, ජනතා විමුක්ති පෙරමුණින් එක් මන්ත්‍රීවරයෙකුත් තේරීපත් වුණා. යනුවෙහිදීද නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා විවෘත ඡන්ද විමසීමක් පැවති අතර ඒ සඳහා ශ්‍රී ලංකා පුදුජන පෙරමුණින් ජයන්ත ප්‍රේමකුමාර මහතා සහ එක්සත් ජාතික පක්ෂයෙන් ජයමින වැවියගේදර මහතා තරඟ වැදුණා. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ ජයන්ත ප්‍රේමකුමාර මහතාට ඡන්ද 7ක් හිමි වූ අතර එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ ජයමින වැවේගේදර මහතාට ඡන්ද 9ක් හිමි වුණා. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනා එක්සත් ජාතික පක්ෂ සභාපති දුර අපේක්ෂකයා සඳහා සිය ඡන්දය භාවිතා කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකුණා. යනුව වැඩි ඡන්ද දෙකකින් එක්සත් ජාතික පක්ෂයේ ජයමින වැවේගේදර මහතා බලංගොඩ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස තේරී පත් වුණා.